ඉතින් සුබදවසක් හැමෝටම ඕගොල්ලන්ට අද ගෙනාවු වීඩියෝ එකේ කතාව තමයි කොහොමද අපි ඩේටා ඇනලයිස් කරගන්නේ කියලා. මෙන්න මේ විස්ලි කියන එක පාවිච්චි කළා. මොකද්ද? ඔව්, නම් පොඩක් අමුතුයි. හැබැයි විස්ලි කියන මෙන්න මේ සයිට් එක යූස් කරලා කොහොමද මේක කරගන්නේ කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම ලොකුවට මේක ඩීප්ලි යන්නේ නැහැ. හැබැයි ඔයාලට වැඩේ තේරෙන විදිහට මම මේක ගෙනියනවා කොහොමරි. හරි. ඉතින් ආරම්භය කියන්නේ පටන් ගත්ත ගමන්ම මොකද්ද වෙන්නේ? අනාගතය ඇදුණා. හරිද? අනාගතය ඇදුණා නම් ඇත්තටම මම හිතන මොකක් හරි කනෙක්ෂන් ඉෂුව එකක් ඇඩැප්ට් එකේ වෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. කමක් නැහැ. ඉවසන් ඉන්න. හරිද? මම කියලා තියෙනවා ඉවසන්න එපා. ඉවසුත් එහෙම මුකුත් වෙන්නේ නැහැ කියලා. හරි, කමක් නැහැ. විස්ලි. විස්ලි කියලා ගහන්න ළමයි විස්ලි කියලා ගහුවට පස්සේ AI powered data analysis කියලා වඩ AV. හරිද? ඉතින් මේකට අපිට ඕන වෙනවා ළමයි CSV ෆයිල් එකක්. ඉතින් බලමු මම ඩවුන්ලෝඩ් කරගත්ත CSV ෆයිල්ස් වගේක් ඇති. හරිද? මොකද මම ඊයේ මොනහරි වගේකට මෙන්න මේ වගේ දේවල් ටිකක් ඩවුන්ලෝඩ් කරගත්තා. හරි. මම මේක ආකයි 4 එක චුට්ටක් බලන්නම්. extract files කිහිල්ලක් බලමු. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ data sets download කරගන්න තැනක් ඕනේ නම්, හරිද, බලන්න ඔයාලට පුළුවන් ළමයි මේ kaggle එක පාවිච්චි කරන්න. හරිද? kaggle.com/datasets කියලා ගහන්න. හරිද? එතකොට ඔයගලන්ට ඒ විදිහට download කරගන්න පුළුවන්. එවි මේ වගේ මේක ගොඩක් data sets තියෙනවා. ඉතින් data set එකක් කියලා කියන්නේ ඔයාලා සාමාන්‍ය excel එකක් වැඩ කරනවා නම් නිකන් අර නිකන් සිංගිටි විදිහට නිකන් මේ rows 4ක 5ක දේවල් ගහලා මේ නිකන් පුරුදු වෙන්න හදන්න එපා. අඩු ගන්න මේ වගේ data set එකක් අත්තරගෙන පුරුදු වෙන්න. නැත්නම් එහෙම නිකන් අයාලේ යනවා වගේ සින්නක් තියෙන්නේ. හරි. කොහොම වුණත් මෙන්න මේකට ඔයාලට ප්‍රයිසිං කියලා ගියාට පස්සේ ප්‍රයිසිං වල ෆ්‍රී තියෙනවා. හරිද? up to 10 messages per month. එක මාසෙකට messages 10ක් නැත්නම් ඔයාලට පුළුවන් මේවා ගන්න. හරිද? ඉතින් මගේ get started ගිහිල්ලා මම මේකේ continue with google ගිහිල්ලා මම log වෙනවා. log වෙලා පොඩක් ඉන්න මම ඉක්මනට එන්න log වෙලා. හරිද? ඉතින් ලොග් වෙලා ආවට පස්සේ මට පෙන්නන්නේ මෙන්න මේ විදිහට ඉන්න ඉවසන් ඉන්න බා ඉවසන්න කිව්වනේ බෑනේ. හරි, මෙන්න මේ විදිහට ඉන්නේ. හරි, ඕකේ. ආවට පස්සේ දැන් ළමයි තියෙන මෙතන what would you like to ask කියලා අහනවා. ඉතින් select file කෙනෙක් click කළා වට පුළුවන් archive4 එකේ archive4 කියලා කියන ළමයි අපි අර download කරගත්ත data set එක මුලින්ම download වෙන්නේ zip එකක් විදිහට. ඒක extract කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ simple දේවල් ටිකක් අනිවාර්යෙන්ම ආයෙ ගණන් ගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේක upload වෙනකන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් nasio/kdj කියලා තාම subscription එක ගත නැත්නම් please ඒක buy කරන්න ඉක්මනටම. මොකද තව ටික දවසකින් ඒක චුට්ට 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 ගාන වැඩි වෙන්න පුළුවන්. සමහර ගාන අඩු වෙන්න පුළුවන්. හරිද? අඩු වෙනවට වඩා මේක මේ ගානම තියෙන්න පුළුවන්. නැත්නම් ගාන වැඩි වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. එහෙම නැත්නම් ගොඩක් අයට ගාන වැඩි වෙලා ඔයගොල්ලන්ට discount code එකක් හම්බෙන්නත් පුළුවන්. ඉතින් ඒක depends. හරි. ඒ හින්දා මම කියන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න නැතුව මේ හම්බෙන මේක තුලින් ඔයගොල්ලෝ උපරිම try කරන්න game එකක් ගහගන්න. හරි. ඉතින් කොහොම හරි ඔන්න ඕක upload වෙනවා. මේක ළමයි file එක කොච්චර size එකක්ද? Wow, megabyte equivalent එකයි. හරි, වැඩි නෑ. ඉතින් මගේ megabyte equivalent එකක් upload වෙන්නේ පට්ට වෙලාවක් යනවා. ඒකින්ද චුට්ටක් ඉවසන් ඉඳ වෙනවා. හරි. ඕකේ. ඉඳ ඉවසගෙන දැන් ඉවසන් ඉඳ වෙනවා ළමයි. මොකද නැත්තම් එහෙම මට බණීවි ඔයගොල්ලෝ. හරි. ඊට පස්සේ අපිට අහන්න තියෙන වෙන මේ වගේ දෙයක් චූරි දෙයක් වෙන මෙතන type කරන්න ඕනේ. චූරි දෙයක් කියන්නේ what you can do with this කියලා වගේ තමයි කතන්දරය අහන්න වෙන්නේ. අපි බලමු මුලින්ම මේක upload කරනවා. තාම 126.8 ඉක්මනට upload වෙන්නකෝ. අයියෝ මොකද්ද කරන්නේ? හරි. මෙතන අපි එතන ටයිප් කරමු what can you do with what can you do with the uploaded file. හරි. ඉතින් messages 10යි තියෙන ළමයි මතක තියාගන්න. ඉතින් මේකේ python using r. ඉතින් මේ හැමදේම analysis එක යන්නේ python හරි r හරි පාවිච්චි කරලා. ඉතින් ඔයාලා තේරෙනවාද ඇයි python ඉගෙන ගත යුත්තේ කියලා. ඉතින් මම එක කිව්වේ NASA යෝගේ මම python course පළවෙනි level එක දාලා තියෙනවා part. හරිද? ගිහිල්ලා මුලින්ම ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. හරි, දෙවෙනි level එකත් as soon as possible වෙනවා. හරි. මොකද අද ඉඳන් මම උදේ ඉඳන් වැඩ ගන්න පටන් ගන්නවානේ. හරි. රෑට ඉඳන් නැත උදේ ඉඳන් වැඩ ගන්න පටන් ගන්න ඉඳන් මුලින්ම පළවෙනි මගේ වැඩේ තමයි උදේම YouTube එකට video එකක් දාන එක. එකක් හරි දෙකක් හරි දාන එක. ඊට පස්සේ තමයි මම ඊතර දේවල් ටික මම කරන් යන්නේ. ඉතින් ඔන්න මගේ අලුත් plan එක. මම හිතනවා මගේ plan එකට ඔයගොල්ලොත් කැමති ඇති කියලා. comment එකක් දාගෙන යන්න බලන්න. හරි. මොකද අපි හැමෝටම plan එකක් තියෙන්න ඕනේ. අපි කොච්චර වැඩ එක්කුණත් වැඩක් වෙන්නේ නැහැ. වැඩෙද්ද නැත්නම් එහෙම එකක් නෙමෙයිද කියන එක අදාළ වෙන්නේ නැහැ. වැඩ එක්කුණත් මැට් එක්කුණත් හොඳ plan එකක් තියෙනවා නම් මේ plan එකට හරියට වැඩ කරනවා නම් අනිවාර්යෙන් success එකක් ගන්න පුළුවන් කියන එක මම සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඉතින් ඒක අමතරව දෙයක් මේ කිහිල්මල් file එක upload කරන එකෙන් කරන දෙයක් නෑ. හැබැයි ඇත්තටම ඒකයි. ඉතින් ඔයාලත් ඒ වගේ හොඳ plan එකක් හදාගෙන, හරිද, මම කියන්නේ උදේ නැගිටින්න කියනගෙන මම මොකද හොඳ නිදි මරපුවෙක්, හරිද, සාමාන්‍යයෙන් රෑ වෙනකන් ඉඳලා නැත්නම් පාන්දර වෙනකන් ඉඳලා, හරිද, 10:30 වෙනකන් හිටපු එකෙක්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට ඉන්න මුලින්ම. හැබැයි ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් වාට ටික කාලයක් යද්දි. හරි, මම දැන් මේ වෙද්දි මම මේ උදේ නැගිටින්න ඕනේ. ඊට පස්සේ උදේ වරුව මම ඉවර කරලා ඊට පස්සේ රෑට හොඳට තොයන්න ඕනේ කියලා ටික කාලයක් යද්දි තේරෙයි. හරි, ඒක තේරෙද්දි වැඩි හිතන්න එපා, පරක්කු නැහැ. හරිද? එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මොකද අපි හොඳට නිදි මරන්න පුරුදු වෙන්න ඕනේ. කට කන්න ඕනේ. කට කන්න නැතුව, හරිද, කටු කන්න නැතුව, හරිද, ගේමක් ගහ ගන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. හරි, කොහොමද ඒක
ඒකත් එක්කම මෙන්න මෙතන default කියලා තියෙනවා GPT 4 ඔයගල තියෙන අනිත් ඒවා පාවිච්චි කරන්න බැලමයි pro version එක ඕන වෙනවා. I think දැනට ඔන්න ඔය විදිහට යනවා. මෙන්න මෙතනදී suggestions වගේක් එනවා. What are the most significant headline from Ukraine? How has public sentiment changed over time? ඉතින් මෙන්න මේ excel එක ඇතුලෙන් තමයි මේ ඔක්කොම ටික කියවන්නේ. හරි. CSV එක ඇතුලෙන් තමයි ඔක්කොම මේ suggestions එන්නේ. කමක් නැහැ. මෙන්න මේකේ මම මේ submit button එක ඔපනවා. එතකොට පස්සේ 10 free messages left is I know that by With the uploaded file, there are several analysis and visualization we can perform. Here are some capabilities, possibilities, data overview, time series analysis, topic analysis, sentiment analysis, correction, blah, blah, blah. We can do those things. What specific analysis or visualizer would you like to start with? Okay. Can you provide a summary of a data set? Can you analyze the publication dates to identify trends over time? Okay, I will choose this. ඉතින් ඔයාලා පුළුවන් පේනවා ඇති සාමාන්‍යයෙන් කිසිම අදහසක් නැති වුණත් Excel එකකින් මොකක්ද නැත්තම් CSV data set එකකින් මොකක්ද කරන්න කියලා. හරිද? වාට ජොබ්. ඔයාගේ බොසාට ඉක්මනට පෙන්වන්න ඕන නම් data set එකක් හරිද නැත්තම් වාර මහ result එකක් පෙන්වන්න ඕන. මං කියන්නේ ඇයි තවත් බල බල ඉන්නේ? හරිද? හිත හිත ඉන්න එපා. මේ වගේ tool එකකට දාලා පොඩි අදහසක් හරි ගන්න. හරි? පස්සේ වාට ඒවා Excel දනෝ පාවිච්චි කරලා කරගන්න පුළුවන්. But first thing you have to have an idea, great idea. හරි? මේ වගේ plot එකක් වාට ගන්න පුළුවන් නම් number of article publish පටේ ගත්ත screenshot එකක්. හරිද? Windows key එකයි shift එකයි වාගේ නැස්සකො ලැබුවා. screenshot එකක් ගත්ත එහෙම නැත්නම් මෙතන download කියන button එකත් ඔබන්න පුළුවන් එක මම දැක්ක පස්සේනේ. හරි. එනේ මෙන්න මේක ඇත්තටම වැදගත් නැද්ද කියලා බලන්නකෝ. මේ publish date එක 90 හරිද? කොච්චර trend එකක් ගිහිලා තියෙනවද නැත්නම් මේ number of articles publish පටේ. හරි? එක article කියන්නේ කොච්චර articles ප්‍රමාණයක් day එකකට publish වෙලා තියෙනවද කියන මෙන්න මේකින් හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට ගත්තොත් can you perform sentiment analysis? හරිද? මම දන්නේ නැහැ sentiment analysis I don't know. ඔව් හරිද? article description එකේ sentiment analysis එකක් ඔන්න ගන්නවා. බලමු. Executing code මේ python code එකක් මම හිතන්නේ අනේ text blob කියන library එක පාවිච්චි කරන python වල I think අනිවාර්යෙන්ම මේවා ඉගෙන ගන්න ඕන ළමයි මම කියන්නේ ඉස්සරහදී python කියන එක technical පැත්ත දන්න හෝ නොදන්න හැමෝටම doctors ලට පවා ඉගෙන ගන්න වෙන දෙයක් තියෙන්නේ හරි ඉතින් දැම්ම පටන් ගත්තොත් ඔයාට අනිත් අයත් අතර competition එක ඉක්මනට යන්න පුළුවන් නැත්නම් ඉතින් පසු වහින්න වෙනවා ඉතින් හරි දැන් text blob කියලා කියන්නේ ඇත්තටම NLTK NLTK කියන එක වචනේ තේරුම් මතක නැහැ natural language tool kit එකක් yes අන්නරි හරි ඉතින් මෙන්න මේකෙදි පුළුවන් noun phrase extraction part of speech tagging sentiment analysis classification organizing ඉතින් මේ ඔක්කොම කරන්න ළමයි පේන ඇති python එකකින් ඉතින් ඔයාලා මේ tool එකකින් කරන හැම දෙයක්ම ඔයාලා python එකකින් කරගන්න පුළුවන් කියන එක continue on free tier and here you can see the sentiment analysis sentiment එක 0.25 බින්ද මම දන්නා මේක බලන්න කොහොමද කියලා but මෙන්න මෙතෙන්දී වාට sentiment distribution of article description කියලා තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට හරිද වාට බලා ගන්න පුළුවන් analysis එක ඉතින් sentiment polarity කියලා තමයි පෙන්වන්නේ ඉතින් ඕගොල්ලෝ job එකක් කරන කෙනෙක් නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේවත් එක්ක ලොකු මේකක් තියෙනවා ඕගොල්ලන්ගේ data set එකත් එක්ක ඕගොල්ලෝ දන්නා මොකද හැම data set එකක්ම ගැන මම දන්නේ නැහැ හරිද මම කිව්වේ මම සාමාන්‍යයෙන් ගත්තොත් logically ක්‍රියේටිව්ලි කියන්න බෑ බට් ලොජිකලි ක්‍රියේටිව්ලි දෙකම පොඩක් පාවිච්චි කරලා දෙයක් පොඩක් ඇනලයිස් කරන කෙනෙක් හැබැයි එතනදී මම දන්නේ දේවල් මම දන්නේ නැහැ කියලා කියලිම කියනවා මම ඕගලන්ට කියලා තියෙනවා හරි මොකද මට ඕනේ නැහැ මම තමයි පට්ටම් වැඩම හැම මගුලම්ම දන්නවා කියලා කියනවා මොකද හැම මගුලම්ම දැනගෙන මට මේ හැම මගුලම්ම කරන්න බෑ හරි ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දේවල් මෙතනින් ගන්න හරි මේ මැසේජස් හතක් තව ඉතුරුයි හරි ඉතින් ඔයාලටත් මම කියන්නේ මෙන්න මේ වගේ අඩු ගානේ මොකද්ද කළ යුත්තේ කැන ඇනලයිස් ද කොමන් ටොපික්ස් ඔ කීවර්ඩ්ස් ඉන් ද ආටිකල් ටයිටල්ස් ඔන්න වගේ ඒ ප්‍රශ්න ටික අරගෙන ආයේ ජොබ් එකේ උඩින්ම පර්ෆෝම් කරන්න නැතුව මේක මතම ඩිපෙන්ඩන්ට් නැමේ සා චුට්ටක් අපරියෙක් නම් හරිද කම්පියුටර් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මෙතන මෝ පාවිච්චි කරන මේවා මොනවද කියලා මේ වර්ල්ඩ් කප් කියලා එකක් පාවිච්චි කරනවා වර්ල්ඩ් ක්ලවුඩ් මෙටබොලික් එක හරි මෙටබොලික් ක්ලිප් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ওই චාට් එකෙන් දින්න පාවිච්චි කරන එක හරි එතකොට වව් ඔන්න බලන්න ළමයි වර්ඩ් ක්ලවුඩ් ඔෆ් ආටිකල් ටයිටල්ස් ඉතින් මේ බලන්න සේ UK යුක්‍රේන් ඕ විල් ඉතින් මෙන්න මේක පාවිච්චි කරන්න බැයිද මං අහන්න ඔයාලට පොඩි මේව එකකට හරිද පොඩි පෝස්ට් එකකට වෙන්න පුළුවන් හරිද දේ සෙට් එකක් දීලා හරි එතකොට සුපර් නයිස් ඈ වෙරි නයිස් ඉතින් හැමෝටම මං හිතනවා යම් කිසි දෙයක් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ චූටිම චූටි වීඩියෝ එකෙන් ඉතින් තෑන්ක්යූ වෙරි මච් ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා මුලින්ම කිව්වේ නැතත් අන්තිමට ඔන්න කිව්වා හරිද එන්නේ දේවල් ටික කරන් යන්න තව වීඩියෝස් බර ලොට් එකක් ඕන නම් එහෙනම් ගුඩ් ලක් බයි